කියලා පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ නැතුවම අවබෝධ කළේ. දැන් බලන්න අපි හැම දෙයක්ම කරන්නේ ගුරු උපදේශ ඇතුවනේ නේද? අපට අඩමු තරමේ ගියක් දොරක්වත් හදාගන්න පුළුවන්ද ගුරු උපදේශයක් නැතුව? පුළුවන්ද? දැන් අපිට පුළුවන්ද ගඩොල් කපලා බාස්ල වුණේ අපිම හදාගන්නම් කියලා අපිම බිත්ති බැඳගෙන අපිම හදාගත්තොත් කොයි જાති එකක් හැදෙයිද? නේ? පිළිවෙලකට එකක් හදාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ගියක් දොරක් හදාගන්නත් අපිට ගුරු උපදේශයක් ඕනද නැද්ද? ඕන. අපේ ජීවිතයේ ඇත්තටම අපි සියලු දේවල් ගුරු උපදේශ මතමයි ඉගෙන ගන්නෙ. යහපත් දේවල් යහපත් දේවල් ඔක්කොම කාගේ හරි උපදේශකින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ කාගේවත් ගුරු උපදේශ නැතුව. දැන් අපි දන්නවා ආලාර කාලාම කියලා දෙන්නේ හිටියා. හැබැයි ආලාර කාලාමගේ ඉගෙනගත් දේවල් දසම මාත්‍රයක්වත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුනේ නැහැ. ඒගොල්ලොන්ගේ ආගම වෙන මේකක්. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ තමන්ගේම ඥානයි. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්දයි. දැන් ඔන්න ඒකට පහදින්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් බලන්න මේ වගේ විශ්මිත ධර්මයක් අපට වෙන කාගින්වත් අහන්න හම්බුණාද? ඉස්කෝලේ කියලා දුන්නද? නැහැ. අම්මලා තාත්තලාගෙන් අහන්න හම්බුණාද? පරම්පරාවේ කවුරුත් අපට කියවද? නැහැ. සුද්ධුම් කොහෙන් හරි ඇවිල්ලා සුද්ධු මොනව හරි කියවද අපට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධ නැහැ. අපිට චතුරාර්ය සත්‍ය අහන්න හම්බුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අයිති බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ තමන්ගේ ඥාණයෙන් තමයි මේ ධර්මය අවබෝධ කළේ. එහෙනම් අපිට මේ කරුණින් බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න පුළුවන්ද බැරිද? පුළුවන්.